මීටාව දු පුන්දාහකට පෙර යුගයක ලියපු ලේකන පොළුවෙන් හරි 14 15 කුඩ ලියපු ලේකන වලට අද ලං වෙන්නවත් බෑ. එතකොට එදා ඒ ලේකන ලියලා තියෙන්නේ දෙවියෝ උඩිනා. ආ දෙවියෝ උඩ දෙවියන් උඩ ගන්න යන්න පුළුවන් නේ. ඔව් පාවේ වියන පුළුවන්. එහෙම නැත්නම් හෙලිකොප්ටරයක් කියන හෙලිකොප්ටරේ නේ තනි කෙනාට ඉඳගෙන යන්න පුළුවන් අස් මේ මහ අස්සය වගේ හදාගෙන මොණ්ඩර වගේ හදාගෙන ඒක තනියෙන් ගිහිල්ලා මෙහෙම උඩ ඉන්න පුළුවන්. පා ඒ ඒ යහනාවේ උඩ ඉන්න පුළුවන්. ඒ වෙලාවෙන් දැන් තමයි පිට ඔය අඩි 60 200 උඩ දැන් අපි ගත්තොත් බයන්න බයන්න බත මේ අකුර සොයන්න දැන් මගේ හොඩි පොතේ මම මේ තියෙන සොයන්න මේ සොයන්න මේ මයන්න මේ තියෙන දෙයන්න මේ තියෙන්නේ ඔයයන්න මේ තියෙන්නේ ලයන්න හරි මේ ලයන්න ඔන්න ඔන්න එතකොට මද අකුර බ බයන්න බයන්න බත සොයන්න මයන්න දෙයන්න බයන්න සොම දෙව නෙරේ ප්‍රධාන කුල හතරක් තියෙනවා ඒ කොලහලන් කියන්නේ යක්ෂ කුලය නාග කුලය දේව කුලය අනිවාර්ය සමහර අය කියනවා ඔකට එක එක අය මේ නාග දෙකක් තියෙනවා කියලා ගොඩ නාග සහ දිය නාග හා හා කියන්නේ ගොඩ ඉන්න නයි වෙනයි දිය යනයි වෙනයි කියලා දිය නාග කියන්නේ යාත්‍රා කරන ගොඩ නාලික හමුදා වේ අය එහෙම තව තව තියෙනවා ගාන්ධාර නැව් ඔව් ඊට පස්සේ තියෙනවා සුමන කුලහ කියලා කුලයක් ආ සුමන කුලහ කියලා කුලයක් තියෙනවා එතකොට තල ළඟදී තල කුලහ කියන එකක් තියෙනවා මේවා සාකච්ඡා වෙන්නේ නැහැ කොමෙන්ට් සෙක්ෂන් එකේ අදාහ ලියන එකේ ලියනවා මට වැඩක් නැහැ හොඳේ ඒක නිසා මට අපහස කරලා ගියල්ලුවක් නැහැ නේ ඒ ඒ මට කරන්න අපහස ආපහු කරගිලා ඔයා අපහස ලියන කෙනා නෙමෙයි ඉන්නේ එයාගේ දරුවන්ට එන්නේ இல்ல මට අපහස කරලා ලියන කෙනා ඉන්නවනේ කවුරු හරි එයාට ඉන්නේ එයා කතා දෙන්නත් බඳලා එයාගේ ළමයි තින්නේ මොකද ළමයි තින්නේ හේතුව ළමයි තිනකොට ළමයිට මේ රට නැහැ රටේ කිල්ල නැහැ රට තියෙනවා මුළු රටේම ඉන්නේ තොපි දාපු අය මාත්‍යා මේ අපි වීඩියෝ එකක් කරමු කිව්වද මේ හදිසි වීඩියෝ එකක් කරමු කිව්වේ මොකක් ගැනද මේ ඔව් දැන් අපේ දෙවල පිටේ ඉගෙන මහත්තයා රටින් ගා එන කාම ඉතින් බලන් කියන්නේ වීඩියෝ ටිකක් කරන්න වීඩියෝ මහලාවක් කරන්න එපා මම පැහැදිලි වීඩියෝ කරන්න බලන් ඔතුමාට ඉතින් එහෙනම් අපි දැන් ඊයේ අපි වීඩියෝ එකක් කළා කාම දේව ගැන ඔව් ඔව් ශිලා ලේඛනයත් අපි පෙන්නවා ඔව් දිබුලාගල ප්‍රදේශයේ තියෙනවා කියලා ඔව් දිබුලාගල ගිහින් හරි අසල දැන් අද මට හිතුණා දැන් ඒක අපි කතා කරන්නේ මේවා පිළිබඳව හොයලා බලන්න කියලා සෝමදේව මහත්තයාට ඔව් ඔව් සෝමදේව මහත්තයා කියන්නේ කැලණි විශ්වවිද්‍යාලේ පුරාවිද්‍ය පත්‍යාස උපාධි අධ්‍යනාංකේ ජේෂ්ඨ මහාචාර්ය මහාචාර්ය රාෂ්ට්‍රමදේව මහත්මයානේ ඔව් ඒකෙන් ඉඳ එතුමාගේ නම තියෙන සෙල්ලිපියක් තියෙනවා ආ සෝමදේව මහත්තයා නම තියෙන සෙල්ලිපියක් තියෙනවා ඔව් සෝමදේව මහත්තයා මීට අවුරුදු 7000 කට ඔය ආලවනාන්තරය ඇතුලේ රාෂ්ට්‍රමදේව මහත්තයාගේ පෙර ආත්මික මීට අවුරුදු 10000 ගණන් දැන් අපි අර ඊයේ වීඩියෝ එකෙන් ගමන් සෙල්ලිපි ලස්ස ගණන් අවුරුදු ලස්ස ගණන් කෝටි ගණන් පැන්නේ කොට එහෙම වෙන්න බෑ මම ඉතින් අර පොතේ තියෙන කතාවනේ කීවා අපි වෛද්‍ය යුගය කියන්නේ අද ඊයේ නෙමෙයිනේ කොහොමත් මේ කතන්දර එන්නේ අවුරුදු 20000ක් වගේ පරාසයක තමා තියෙන්නේ මේ වෛද්‍ය යුගයේ ග්‍රන්ථවලට පාදක වෙන්නේ අවුරුදු 20000ට මෙහා පැත්තේ කතාව ඊට වඩා දුර යන්න බෑ මොකද මේ මහබද්ද කල්පේ ලෝක විනාශය ආරම්භ වීමත් එක්ක පෙර කතා කරගෙන යන ගැල්ලුවන්නේ අක්ෂර මාලාවක් එච්චර පවතින්න බෑනේ මම අවුරුදු කෝටි ගාණක් අක්ෂර මාලාවක් තියෙන්න බෑ මම ඔය ඒ කාලේ 2005 6 7 දී ගන්න කැම්පස් එකේ දේශන දෙකේ මේ අක්ෂර අවුරුදු 20000ක් නම් එනම් පැවතෙනවා කියලා මහාචාර්ය නලින්ද සිල්ලා මහත්මයාත් එක්ක අපි කරපු ඒ ශාස්ත්‍රීය සංවාද වලදී කැම්පස් එක ඇතුලේ දේශන ශාලාවල මහාචාර්ය ඉඳුරාගාර ධම්මරත්න අඳුරෝ ඇතුළු ගම්මන්ගොඩ මහත්මිය ඇතුළු විද්වතුන් එක්ක ඉතින් නමුත් රටේ මතවාදයක් ගොඩනැගුණ නැහැ ඒවා නිහඬව ගියා දැන් මේ දිමුරාගා සෙල්ලිපියත් එක්ක මම මතුනේ ඔව් ඒත් මාත් නිහඬව හිටියා මම අසනීප නිසා දැන් මේ හිතේට මට වාඩිලා ඉන්න බැරි බඩේ අමාරුවක් තියෙනවානේ පිළිකඩ හැට බෙහෙත් ගන්න යනවා එතකොට අපි මේ ඔය යාල වනාන්තරය ඇතුලේ තියෙනවා කිලි පොකුණ හෙල කියලා ස්ථානයක් ආහ් ඔව් එතන ශිලා ලේඛනයක් තියෙනවා රාජසෝමදේව කරපු එක ආ මේ රාජසෝමදේව කියවල රාජසෝමදේව නෙමෙයි සෝමදේව ආ එතකොට මේ සෝමදේව කියන්නේ දෙවියෙක්.
සුමන සමන්දේයෝ කියලා කියන්නේ. ඔව්. ඒතොර අපේ දේව ලිපි තියෙනවා මේ සිය ගානක් මේ සෙල්ලිපි ශිලාලේඛනවල දේව ලිපි තියෙනවා යක්ෂ ලිපි තියෙනවා නාග ලිපි තියෙනවා හෝන ලිපි තියෙනවා. එතකොට අපේ රිද්වත් කුමාරයා බෝසතාණෝ රිද්වත් බෝසතාණෝ රිද්වත් කුමාරයා අක්ෂර ඉගෙන ගත්ත ගිය ඒ තක්ෂලා විශ්වවිද්‍යාලයේ අක්ෂර මාලාවල් 64ක් පිළිබඳ සාකච්ඡා වෙනවනේ ඔය පුරාණ පොත්වල. ආ. ඔව්. ලලිත විස්තරය කියන ඒ පුරාණ සංස්කෘත භාෂාවෙන් ලිවිච්ච ග්‍රන්ථක රිද්වත් කුමාරයා ඉගෙන ගත්ත තක්ෂලාවේ අක්ෂර කිමනු 64ක්. යස්ස ලිපි, නාග ලිපි, දේව ලිපි, හූන ලිපි, ගාන්ධාර ලිපි, චීන ලිපි විතර ඒ නාම ඔක්කොම තියෙනවා. ඒ පිළිබඳව මට දැන් ඉස්තර කරන්න බෑ. මම මට මේ කතා කරගන්න බැරි වෙන්නේ අමාරුයි. දොරකට නැමතුන් එනවා. ඒක නම් මම බොන්නේ කෝප් කළා. එතකොට අපි දැන් මේ සෝමදේව කරපොත ලේඛනේ පෙන්වන්නද? පෙන්වන්න ඕහට. මේ මේ ලේඛනේ සාමාන්‍ය මිනිස්සුන්ට ලියන්න බෑ ඇත්තෙන්ම. මොකද පීටිපලෙන් හරි 14ක් විතර උඩ ගල්ලෙනේ ලෙනක් කරවලා ලියන්න බෑ නේ කියන්නේ. මහත්තයා මේ කියන්නේ වර්තමාන தත්ත්වේ වර්තමානයේ තියෙන ඕ අද එදා මීට අවුරුදු 5000කට පෙර යුගයක ලියපු ලේඛන පොළවෙන් හරි 14ක් 15ක් උඩ ලියපු ලේඛන වලට අද ලං වෙන්නවත් බෑ. එතකොට එදායේ ලේඛන ලියා තියෙන්නේ දෙවියෝ උඩ ඉනා. දෙවියෝ උඩ දෙවියන්ට උඩ ඉනා ලියන්න පුළුවන්නේ. ඔව් පාවේ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් හෙලිකොප්ටරයක් කියන හෙලිකොප්ටරේ මේ තනි කෙනාට ඉඳගෙන යන්න පුළුවන් අස්ස මේ මහත් අස්සයා වගේ හදාගෙන මොණ්ඩර වගේ හදාගෙන ඒක තනියෙන් ගිහිල්ලා මෙහෙම උඩ ඉන්න පුළුවන්. ඒ යහනාවේ උඩ ඉන්න පුළුවන්. ඒවැයි ඉඳන් තමයි ලිප ඔය අඩි 60 200 උඩ දැන් අපි ගත්තොත් මම දැකලා තියෙන ලේඛන වලින් උසම ලේඛනේ තියෙන්නේ මේ මේ අම්පාර සමංගල ලේඛනය. ඒක පොළවෙන් අඩි 70ක් උඩ තියෙන්නේ. පිහිටි පොළවෙන් අඩි 70ක් උඩ තියෙන ගල්ලෙන්නේ. ඔව්. එතකොට ඒවා මම කොහොම කැමරා කරලා තියෙනවා. පිටපත් කරන්න හම්බුනේ නැහැ. ඒකට ස්කෑප් වලින් බලන්ති 16ක් ගන්න එපා. ඒක ලඟ වෙන ඉතින් ඒක ඒ කාලෙම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී නායක හමුදාවේ ප්‍රධානී කියන චරත් විජේසේකර මහත්මයාට ගුවන් මට මේක පිටපත් කරන්න පසුබිම හදලා දෙන්න කියලා. නමුත් එතුමා අම්පාර මන්ත්‍රීලා ඉදලා ඒකට මට දායකත්වය ලබා දුන්නේ නැහැ. මම කවුරුහරි කොල්ලෝ 16ක් නිතර දෙන්නේ ස්කෑපලි 16ක් ගන්න මේක පිටපත් කරමු කියලා. නමුත් අද වෙනකොට ඒක වෙලත් නැහැ. පුරායද්‍යයන් කළත් නැහැ. පුරායද්‍යයන් කරන්නෙත් නැහැ. එල්ලාර මේ දන්න දහනුල ගිහිල්ලා බල්ලාවසක් පිටපත් කරන්නේ නැති කිසිම සේවයක් මේ රටේ රජයේ වැටුප් ගන්න අයගේ රජයේ වැටුප් ගන්න කිසිම නිලධාරියෙක් මේ රට සේවයක් වෙන්නේ නැහැ. මේ රට බංකොලොත් උනේ ඒකනේ. එතකොට මේ සෝමදෙයියෝ කරපු ලේඛනේ මේ තියෙන මහත්මයා. මේක අපි ජනතාවට පෙන්නමු. පැහැදිලි පේනවද? පේනවා. හොඳට පේනවා. එතකොට මේ මේ දැන් මම මේ උදේ මේ ලේඛන ලිව්වේ. එතකොට කටිර වෙන්නේ නැහැ. මේ හතරක් කොටුව මැද තියෙන බයන්න. හරි. ඔව් මේ සෙල් පැත්තක් නෑ මේකේ පැත්තක් නෑ මේක මේක ඔලු කොරපන් වෙනවා මෙහෙමන කියවන්න වෙන්නේ මෙහෙම තමයි කියවන්න වෙන්නේ. එතකොට පැත්තක් නෑ මේකේ ගලේ ලියලා තියෙන්නේ ගලේ ලිපිය කියවනකොට දැන් අපි කියවන්නේ ගියාම අපිට කර්ණංගක කියවන්න වෙන්නේ. ඒ පුදුම තාක්ෂණයක් එක මේ ලිපිය ලියලා තියෙන්නේ මේවා මේවා අධ්‍යයනය කරන්න අපේ ලංකාවේ ජනතාව අපේ පුරාණයේ අවුරුදු 4500 6000 කියන්නේ අවුරුදු 3000 5000 2000 2020 අර දිශේ මහා තාක්ෂණයක් තියෙනවා මේ රටේ. මේක කතා කරන්නේ නැහැ. නමුත් මේක සුද්ධ කතා කරලා තියෙනවා ලෝකේ. දැන් ඔබ අර බලන්න ඔය අතාත් නාලිකාවේ දැන් අර මහත්මේ කතා කරන්නේ මේ මේ නුවර එළියේ හෝටන් තැන්න ගැන. ඔව්. හෝටන් තැන්නේ ගංගා හතර ආරම්භ වෙනවා කියලා එතුම කියනවනේ. ඔව්. මට ඒ වීඩියෝ එකෙත් තමයි ඒ මහත්මයා කියන්නේ ඒවට මම තව ඌර්ණ පූර්ණයක් දෙන්නම්. ඒ අතාත් නාලිකාවේ මේ කතා කරන මහත්මයා රැවලවල කතා කරන මහත්මයා හෝටන් තැන්න පිළිබඳව ගවේෂණ කළා. මුළු ලෝකෙම තියෙන පැරණි පොතපත පරීක්ෂණ කළා. පොතක් ලියලා පොත් ලියලා තියෙනවා දන්නවනේ. එතකොට මූලාශ්‍ර ඇසුරනේ කියන්නේ. එතකොට යථාර්ථ ලිවි නාලිකාවේ කතා කරන මහත්මයා මේ කියනවා මේ ගංගාවල් හතර පටන් ගන්නෙ අනුවතත්ත පිළ හෝටන් තැන්න කියලා. ඒක එහෙමම තිබිද්දී නමුත් මම කියනවා තව ඒකට වලවේ ගංගා ආරම්භ වෙන්නේ හෝටන් තැන්න පාමුලින් තමයි. නමුත් එතෙන්ට කියන්නේ රාවණාගන්ධ කියලා. ඒක සුද්ධ මැප් එකේ 1833 මැප් එකේ ඇඳගෙන රාවණා කන්ද කියලා. ඒක මං මගේ පොත්වලින් මං දීලා තියෙන හැමතැනටම ඉතින් මේ මිනිස්සු ග්‍රහණය කරගෙන නැහැ. කියන්නේ ඔය පීබි අදිස්පේර මහත්තයා ලිව්වේ සමන්ල කන්දෙන් ආරම්භ වෙන කවි හතර මහවැලි කැලණි කළු ගංගා ඒ කතාව තනිකර වැරදි. මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා බෑවුම් තැනි කලා හෙල් අතරින් බිංගා මේවා ගලයි මිනිමුතු
දිය ජට සංගා කියන කවිය සම්පූර්ණ බැලුවා. එතුමා ලිව්වා ඒක ඒ කවි සංකල්පනාව අතිශේෂ්ඨයි. ඔව්. ඒක නයි වාද විවාදයක් නැහැ. එතුමා බේබි අලිස්ලා මහත්තයා ලියපු කවි සම් ඒ කවිය එලිසම එලිවට පද සංගතනාව අතිශයෝති අතිශය ශ්‍රේෂ්ඨයි. නමුත් ඒකේ මූලාශ්‍ර කතාව වැරදි. ඔය ගංගාහතර ආරම්භ වෙන්නේ සමනගන්දේ නෙමෙයි. ගංගාහතර ආරම්භ වෙන්නේ හෝටන් දැන්නේ. නම් හෝටන් දැන්නේ බෑවුමේ රාවණාකන්දෙන් තමයි වලවේගඟට දිය උල්පත් එන්නේ. එතකොට හෝටන් දැන්නේ ගලා බහින එක ගලස්යෙන් ගල යටින් ඇහිලා උල්පත ගල යටින් පල්ලෙහාට එනවා. අනිත් පැත්තෙන් රාවණාකන්ද ඒක ඒක එහෙ ගිහින් බලන්න ඕනේ. ඔය බලංගොඩට ගිහලා බලංගොඩ ඉස්පිරිසාලින් ඉස්පිරිසාලිකාවෙන් බහලා එතින්නම් ගඟ දිගේ උඩහට ගියාම ඔක අහු වෙනවා. එහෙම නැත්තම් නන්පේරිය වත්තෙන් බලංගොඩ නන්පේරිය වත්තෙන් ඇතුළට ගියාම ඔක්කොම හොයාගන්න පුළුවන්. ඒ නන්පේරියන් වල තමයි ඔය කතාව තියෙන්නේ. අර යපාත නාලිකාවේ අර හෝටන් දන් ගැන කියන මහත්යාට මම තව ඌර්ණ පූර්ණිකාව මේ කලේ. يعني වලවේගඟ මේ පැත්තට බහිනකොට අර හෝටන් දන්නේ මහා ගල් පර්වත යටින් උල්පත ඇවිල්ලා ආරම්භ වෙනවා. මේ මෙහෙම ගත්තම වම් පැත්තට බර වෙන්න දකුණු පැත්තට බර වෙන්න දින කෙලිම රාවණාකන්ද. ඒක තමයි රාවණත්මගේ අති මෙතෙක් කාම හිරි නොකරපු අති ප්‍රබලම නාලිකාවක් තියෙන්නේ හොන්ද. ඒක එතන දෙල්ලිද කියන 173ක් මගේ පොත්වලින් මගේ ආගත්තා කියලා තියෙනවා. නමුත් මම පොතේ ලියන්නේ 173ක් තියෙනවා කියලා 169ක් තියෙනවා කියලා වගේ මට මතකයි මම ලියලා තියෙන්නේ. මොකද මේවා කියන්නේ දෙයක් නැහැ විනාශ කරනවා. ඔය පහුගිය කාලේ ගෝඨාභය මහත්තයා අතෙන් කියලා පාරවල් කාපට් කරන්න හැදුවනේ. ඔව්. කාපට් හදලා කියලා ආවා විතරයි. චක්‍රලේ මම තමයි අකෝ රජා. මං කියන එක තමයි චක්‍රලේ කියන්නේ කියලා ආවත් හරි මිනිහා ගහලා බැන්නවනේ රටේ මිනිස්සුන්ට කියලා මෝ කියලා. ගෝඨා කොහොමද කියලා මිනිහා පැනලා ගියා. දෙන්නේ නැහැ කරන්න වැඩේ. ගෝඨාභය මහත්තයා හැබැයි ආයි ජනාධිපති වෙන්න පුළුවන් ඔය රාවණාකන්ද රාවණතුමාගේ කතන්දරේ ලෝකෙ එලිගොල සම්. දැන් අපේ දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කෙලින්ම හෝටන් දන්න කිහිල්ලක් ගන්නේ මේක තමයි රාවණතුමාගේ රාජධානිය කියලා කෙලින්ම කිව්වනේ. රාවණාරජතුමාගේ රාජධානිය හෝටන් දන්න කියලා කෙලින්ම කිව්වා. ඉතින් හරිම සතුටුයි ඒකට. එහෙම කිව්වද මහත්තයා? කෙලින්ම කිව්වනේ දැන් මාස 3ක වගේ උඩදී කෙලින්ම මාධ්‍ය සාකච්ඡා කෙලින්ම එහෙ ඉඳන් කිව්වේ රුද්දොත් එක්කන් කියලා කිව්වේ. එතන මම මේකෙ මේ අපි බලමු මේ නිදිය දැන් අපි කියමු. මෙන්න හතරක් කොටෝ බයන්න. හරි. හරි. දැන් මේක මම නැගිලා පෙන්නන්න. පෙන්නන්න. ඔව්. මේක පොඩ්ඩක් ඈත ගන්නම් කරත් දැන්. දැන් මේක මෙහෙම තිබුණානේ කියවන්න බෑ ලේසියෙන් කාටවත්. මේක ඔලු 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 කොලපන් එනවනේ කියවම කොහොමද ආරම්භ කරන්නේ. එතකොට මේ හතරක් කොටෝ බයන්න ලියලා අනිත් අකුරු ඔක්කොම ඒකට බැඳලා තියෙන්නේ. සම්බන්ධ කරගන්න. ඒවල මේ කියවන්න ඕනේ බයන්න. මෙන්න මේ පැත්තට ගත්තාම මෙන්න තයන්න මේක ට අක්ෂරය බයන්න තයන්න බත බත කියන්නේ අති ගෞරවාර්බ ගිහියෙක් වුණත් එහෙම න්යාය දෙන්න ඉහළ වෙන නාමයක් නැහැ මේක අපි පස්සේ විස්තර කරමු මේ පන්දර මහත්තයාගේ සහ මෝනියා විලියම් සංස්කෘතක මෝනියා විලියම් සංස්කෘත ඉංග්‍රීසි ශබ්දකෝෂයෙන් අපි ඒක විස්තර කරමු බයන්න තයන්න බත මේ අකුර සොයන්න දැන් මගේ හොඩි පොතේ හොයයි මේ කියන්නේ සොයන්න මේ සොයන්න මේ මයන්න මේ කියන්නේ දෙයන්න මේ කියන්නේ වයන්න මේ කියන්නේ ලයන්න හරි මේ ලයන්න ඔන්න ඔන්න එතකොට නදාකර බ බයන්න බයන්න බත සොයන්න මයන්න දෙයන්න වයන්න සම දෙවලෙනි දැක්කද අය කොමෙන්ට් සෙක්ෂන් එකේ මොනවලිවත් ගැල්ලවන්නේ නැහැ ඉතින් අපි ඒක බලන් ඉන්නේ අදාල් නැහැ නේ ඒවට අපි හරි සතුටුයි ඒවට ලියන්න අංගොඩින්ද ලාව කියලා දන්නවනේ නේද ඒක සියල්ලවන්නේ දැන් මාත්මි අපි මේක විස්තර කරමුද මහාචාර්ය ලෝකප්‍රකට මහාචාර්ය නම් මේ කතා කරන්නේ මේ මම මේවා ගිහිල්ලා බලලා පිටපත් කරගෙන ආවිත් තියෙනවා ඊට පස්සේ මහාචාර්ය සෙන්ඩප්පන්න ගාන සූරී මිසින් පුරා විද්‍යාවේ දැවැන්තයා මම කිව්ව ගමන් පුරා විද්‍යාව නම් මහාචාර්ය සෙන්ඩප්පන්න ගාන මහත්මයානි ඔව් එතුමා ලියුවා අතිශ්‍රේෂ්ඨ ලෝක ප්‍රකට ග්‍රන්ථය ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිරෝඩ් මම පොත හරියට කියවමුද අපි කියවමු ඔව් ඔක ස්ටෑන් දාන්නකො පොඩ්ඩක් ඒක පිළි ඇඳුනට කමන්නේ නැහැ නිකන් හඳය හමුනොත් ඇති ඇඳුනට කමන්නේ නැහැ නංගෝ මට දෙයක් ඉන්නේ කකුල් බකල් නේද නෑ ඒ ඉංග්‍රීසි නම් හේගුණ ඉවරයක් නෑ එතකොට එතන බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා වරුණෝ සෝමෝ දේවෝ කියලා. එහෙම තියෙනවද? ඕ වාටානාපිය මහපාමේ වරුණෝ සෝමෝ දේවෝ මන් දන්නේ දීයෝ කෙනෙක් අපය කරනවා. ඔය කට්ටිය හොඳ පැහැදිලිව අවබෝධෙට
ආටානාටි මොන ලෝකෙ උනක් කමන්නේ නැහැ ලංකාවේ උනක් කමන්නේ නැහැ ඉන්දියාවේ උනක් කමන්නේ නැහැ අරාබි උනක් කමන්නේ ආටානාටි සූත්‍රයයි මහසම්මෙමයි හොඳ අවධානයෙන් දහස් පාරයක් විතර කියවල බලන්නකො සිංහල තේරුම් ඇති එතකොට තේරෙයි මේ මේ ඉන්දෝ වර්ණෝ සෝමෝ ඉන්ද දෙයියෝ තියෙනවා වර්ණ දෙයියෝ තියෙනවා සෝම දෙයියෝ තියෙනවා අපි සෝම දෙයියන්ගේ දෙල්ලිට කියමු මම පොත පැහැදිලි මුලින් නම් කියන්න මාත් උඩින් නම් කියන්න මට මේ 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 මාතෘකාව මම මෙතන මෙන්න මේ වචන කියෙවෙන්නේ නැහැ මහත්තයා මේ මිනිස්සු ලව්වා මම මෙතෙන් නම් කියන්නකො මහත්තයා මේ මේ පරිවර්ත මහත්තයා පොත මාතෘකාව උඩින් නම් කියවන්න ආකියොලොජිකල් සර්වේ ඔෆ් සිලෝන් ඒක ඒක තේරුම් ගන්න ඕන ආකියොලොජිකල් කියන්නේ මොකද්ද මේ පුරාවිද්‍යාත්මක සර්වේ එකක් කරලා දෙනවා සර්වේ කියන වචනේ කියන්නේ මිනුම මිනුම් දෙපාර්තමේන්තුවේ සර්වේ කියන්නේ ඔව් ඒක සර්වේ එකක් කරලා දෙනවා සර්වේ ඔෆ් සිලෝන් කියලා ලංකාවේ කරපු එක 1833 ඔව් පුරාවිද්‍යා සමීක්ෂණේ සර්වේ එක ඔව් 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 ඊට පස්සේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් ඒ කියන්නේ සෙල් ලිපි ඔව් බයි පර්ලෙදාන වොලියුම් 1 ඊට පස්සේ ඉතුරු පහල තියෙනවා කන්ටේනින් කේරු ඉන්ස්ක්‍රිප්ෂන් ෆ්‍රොම් 3rd century BC to 1st century AC and other inscriptions in early Brahmi scripts by S. Parnavithan මේ ගොඩාක් තියෙනවා උපාධි ටික ගොඩාක් තියෙනවා උපාධි තියෙනවා ආයෙ නැහැ මොනවද තියෙන්නේ ආයෙ නැහැ බයිබලයේ පිළිබඳව ලෝකේ ඉහළම උපාධියක් තියෙනවා ඔව් හොට් ඩිරෙක්ට් තියෙන්නේ ඒක ගැලවන්න නැහැ ඒක රජිනගේ අතේ ෆේවර් කරපහිනේ 1870 දීලා තියෙන published by Department of Archaeology Ceylon printed by at the Department of Government Printing Ceylon ඔව් එතකොට මහත්ය කොහොම තමයි ආ තියෙන කතාව ආව දැන් අපි මේ සෙල්ලිපි අංක කීයද මහත්ය කියන්නේ සෙල්ලිපි අංක 523 නේද බලන්න PPFV PPFV කියන එකේ අදහස් තමයි මහත්තය Paul Pierce Facilitation Volume Colombo 1956 ඔව් Paul Pierce Facilitation Volume Colombo ඔව් තමයි එයා අරන් තියෙන්නේ එතනින් අරන් තියෙන්නේ ඔව් හැබැයි එයාගේ පොත බලනකොට එයා අරන් තියෙන්නේ Edwin Mulcahy සහ Gold Smith කින් අරන් තියෙන්නේ 1880 වාර්තා මේක වාර්තා කරේ 1833 ඉඳලා 1900 වෙනකන්. ඔව්. ඔක්කොම බ්‍රිතාන්‍ය ප්‍රාන්තයේ ජර්මනිය, කැනඩාව වගේ බොහෝ රටවල ලාපු අති විශේෂ ලෝක ප්‍රකට මහාචාර්යවරු. හරි. ඒක ගල්ුවන්නේ. ඔය ඔක්කොම අරගෙන අවසාන මේ සේරම සුත්‍රීප වාර්තා එකම කරන්නේ පන්නේතර මහත්මයා. ඔව්. ඒ පොත් තමයි ඔය. ඔයදී. ඒකේ පිටු අංක කීයද මහත්මයා? පිටු අංක 40. පිටු අංක 40 ශිලාලේඛ අංකය. ශිලාලේඛ අංකය 523. ඔව්. ඒක මොකද්ද කියලා තියෙන්නේ? ඒක කිරිප කොනහෙල තමයි ඒක තියෙන්නේ. ඔව්. යාලව අනන්තය ඇතුලේ. ඊට පස්සේ ඕක තියෙන මහත්තය බත සොමදේව සොමදේවලෙනි. ඔව්. ඊට පස්සේ ඒක කියන පැහැදිලි කිරීම ඉංග්‍රීසි පැහැදිලි කිරීම තියෙන්නේ කේම් ඔෆ් ලෝඩ් සොමදේවගේ. ආ ආ ආ. ලෝඩ් කේම් ඔෆ් ලෝඩ් සොමදේව කියන්නේ මහත්තය මේ ලෝඩ් කියන්නේ කෙනෙක් බත කියන වචන අර්ථයෙන් මම හිතන්නේ ලෝඩ් කියන්නේ. ලෝඩ් කියන්නේ බත කියන එක. ඔව්. අපි ගෞරවාර්බ ගිහියෙක් නම් එහෙමයි පැවිද්දෙන් නම් කෙලින්ම ආයින මෙහෙ බුදුන්ට පොඩ්ඩයි පල්ලේ ආන්නේ තරම් ඉහෙලා කෙනෙක් මේකේ මහත්තය ෆුට් නෝට් එකක් දාලා තියෙනවා අංක 2 කියලා ඒ ෆුට් නෝට් එකේ තියෙන්නේ ලෙටර් ඇරේන්ජ් ඩයග්‍රෑමැටිකලි රවුන්ඩ් බී බා ඉන් ද සෙන්ටර් මේකේ තියෙනවා මහත්තය ලියලා තියෙනවා ඔව් මොකක් තියෙන්නේ මේ මේ බා මැදි කරලා වටේට ඩයග්‍රෑමිකලි තියනවා කියන එක. ඉලලා තියනවා කියලා. ඔව්. එතකොට මහත්තය මේ සෝමදේව කියන වචනේ පොඩ්ඩක් ගොසරිය බලමුද? බලමු. ගොසරිය තියෙනවා. එතකොට ඔය ඔතනම මහත්තය ඔයට අල්ලපු වත්තේ
තියෙන ෆෙලිපියක් මේ රාම ලක්ෂ්මයි දුවගේ එක. මේ තියෙන්නේ මගේ පොතේ ඉලලා තියෙනවා. ආ ඒ පැත්තෙම තමයි අපි. මේක තියෙන්නේ. එහෙම තමයි. ඒකේ සුද්ධ මාත්‍රේ යාල බනා යාලට යන්න බැරි වෙන වනාන්තරයක් කරලා ගියේ අපේ. මේ තියෙන්නේ රාම ලක්ෂ්මගේ දුව කරපු ශිලාලේක. මේ තමයි මොකක් බලන්න ඕන මම මේ. පේස කියන්න කියන්නේ. මේ දිනවත් සෝමදේව කියන සෝමදේව ආ ඊළඟට මම දැන් මාකනේ දැන් මේ මේ පොත මේ ශෙල්ලිපි කියවන්න ඕන කෙනෙකුට ත්‍රිපුරාකර ශෙල්ලිපි කියවන්න ඕන එහෙම ගන්න පුළුවන් මේක මම 2004 මුද්‍රණය කළේ දැන් මේ තුන්වෙනි මුද්‍රණය දැන් 2000ක් ගැහුවා මේ පොත 180ක් කඩවත ඉන්න සංජීවී නාමසිංහල පෙරේදරා යවුවා මේ ඒ සංජීවී නාමසිංහල කෝල් කරලා පොත් ඉල්ලන්න එපා එයාට පොත් දෙන්න නැකිද ඕන කෙනෙක් කඩවත ඉඳලා එයාව කෝල් කරලා ගෙදරට කියලා ගන්න එයාට පැතන්තරු ගානේ යන්නයි කෝරිය අසවිස්සන්න අතින් සල්ලි දන් කරන්න නැහැ මේ නොමිලේ දෙන එකට ආයි සල්ලි අපි සල්ලි දන් කරන්න බෑනේ ඔව් දැන් මං ඕන කෙනෙක් ඇහෙලා අලයි යන්න ඕන නා ඔව් උමනා දෙන කනල්ල ආයි මේ කාටවත් මේ කෝරිය අසවිස්ස යන්නයි පැතන්තරු කියලා ඒව කරන්න බලුවන් කමක් නැහැ අපි වාරණ පොත ලියලා තියෙනවා ඒගොල්ලෝ ඇහෙලා අලයි යන්න දැන් මේකෙද ඇහෙලා එන්න මම මෙතන මම මේ සපුල පොත් ටික දිලා දෙනවා එකයි අලයි යන්න බලුවා නමගම ඇඩ්‍රස් එක ලියාගෙන නිකන් දෙන්නේ මහත්තයා නිකන් දෙන්නේ. එතකොට රුපියල් 500ක් ගන්න මතන් නිකන් දෙනවා. ලස්ස ලස්ස 4ක ලස්ස 10ක ලස්ස 10ක බොජ්ජහ නිකන් දෙනවා. කලින් දුන්න 6යි දැන් මේ පාර 4යි ලස්ස 10ක මොකද මේ අවුරුද්ද දීලා තියෙනවා. දැන් මේ බොජ්ජහන් මට ලෝකේ පුරා ඉන්න අපි හිතවත් අය ඒවම මුදල් මේ මෑතකදී ලස්ස ලස්සයක් මොමිස් කෙනෙක් එංගලන් ඉඳලා ඒ හැමෝටම ජාතිය වෙනුවෙන් කරන මේ කාර්යාවෙන් අපි ඒගොල්ලන්ට පුණ්‍යානුමෝදනා කරනවා අපි දෙනවා නැවත නැවත මේ කාලයන් කරන ඒ ගාගුන්ටත් ශක්තිය ලැබෙන්න කියලා. අපි මාත්‍යා සෝමදේව මාත්‍යා කතාව කියමුනේ. ඔව් සෝමදේව කෙනෙක් කියනවා කූස් අර වචනයක් තියෙනලු ඩයිටි ඉන් සෝම කියලා. ඊට පස්සේ ජනරල් සිංහල තියෙනවා සෝමදේව ඕස් දෙවස කියලා. එහෙම තියෙනවා. ඔබතුමාගේ හඳ ඇහෙත් දන්න අපේ ළඟලා කියන්න සෝමයන් හින්දු ආගමේ සහ වෛද්‍ය සාහිත්‍ය දෙකේම දක්වන ලැබෙන දේදෝ. අපේ බෞද්ධ සාහිත්‍යයේ කොහේ හරි දැනක තියෙනවා වෛද්‍ය කෝයත් පටවගෙන ලියපු දංගල සෝම පානය කියලා මහා අමුතුම අමුත්‍යක් අමුත් ඖෂධයක් ගන්න සෝම පානය කියලා. ආ තමයි. තංගල දිනා මේ සෝම පානය වැඩි දියුණු කරලා පසුව මේ කසිප්පු වෙලා කසිප්පු අරක් වෙලා වයින් විස්කි ආවා කියලා ආ ඒක කතා තියෙනවා. අපි දැන් මොකද පැහැදිලි ලියලා දෙනවා. අපි කියන්නේ ලියලා ලෝකයේ තියෙන විශ්ව භාෂාවේ පොත්පත්වල තියෙනවා වෛද්‍ය ග්‍රන්ථවල තමයි බෞද්ධ සාහිත්‍යයේ සමහර තැන්වල. ඉතින් අපි දැන් පැහැදිලිව දැන් බලාගෙනම කියමු නේද? ඔව්. දැන් මහත්තයා මෙතන ඉස්සරහට කියලා දෙනවා Hindu ආගමේ සෝමා පූජනීය චාරිත්‍රානුකූල පාණයක් මෙන්ම දෙවියෙකු සමග සම්බන්ධ වේ. වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ සෝම යනු චන්ද්‍රයාගේ නමයි. සෝම දේවයන්ව සෝම දෙවියන් හෝ සෝමාශ්‍ර දෙවියන් ලෙස අර්ථකථනය හැකිය. වෛද්‍ය සාහිත්‍යයේ සෝමා බොහෝ විට සඳ ශාක හා ආගමික උත්සවවලදී පිළියෙල කර පරිභෝජනය කරන ලද චාරිත්‍රානුකූල පානය සමග සම්බන්ධ දිවිපුසෙද ලෙස ගෞරවයට පාත්‍ර වේ. Hindu ආගමේ පැනතම පූජනීය ග්‍රන්ථවලින් එකක් වන ඍග්වේදයේ සෝමා වෙනුවෙන් කැපූ ඍග්වේදයේ සෝමා වෙනුවෙන් කැපූ ගීතික අඩංගු වේ. බොහෝ විට ශාක වර්ගයක් කියලා දෙනවා මේ හිසොන් ජුලි ඔන්න ටිකක් තියෙනවා කට දෙනවා කියන්නේ කිව්වොත් එහෙම ශාක සමග හඳුනාගෙන ඇති සෝමා ශාකය සෝමා පානය සකස් කිරීම සඳහා භාවිත කරන ලදී. මෙම් පානය කිරීම ප්‍රීතිමත් ජීවන තත්ත්වයක් ඇති කරන බවත් චාරිත්‍ර වාරිත්‍රවලදී දිව්‍යමය සම්බන්ධය වැඩි දියුණු කරන බවත් විශ්වාස කරමි. සමහර විට මහත්තයා මෙහෙමත් වෙන්න පුළුවන් නේ දැන් ඔය අපි විවාහය කරන්නේ මේ දැන් නෝතිය කියන්නේ ගංජා කියලා. ඔව්. ඒ ගංජා වල මුලට හොඳ ලක්ෂණ නම් තියෙන ට්‍රයිලෝක
ත්‍රිලෝක නාත නෙමෙයි ත්‍රිලෝක විජේපත්‍ර කියලා කියනවනේ. එතකොට මේ වගේ සාක්ෂියක් වෙන්න පුළුවන්. හැබැයි කපලා මලෙන් සාරය ගන්න දැන් කිතුල් මල් කිතුල් ගස් කපලා මල් වලින් කිතුල් අරන් බොන්නේ අපි. ඒ වගේ සාක්ෂියක් වෙන්න බොහෝ ඉඩ තියෙනවා මම මේ උපකල්පනයක් කළේ. නැත්තම් මේ දැන් ගංජා වලින් එහෙම වතුර ගන්න බෑනේ. ගන්න පුළුවන් මේ ගණ්ඩා කොළ අරගෙන මස් වල දාලා අඹරලා මිරිස් එක්ක අඹරලා එවලා තුන පහ අඹරලා මස් වලට කලවම් කරලා කන්නේ තියෙන්නේ ශරීර ශක්තිය තහ පුරුෂ ශක්තිය වැඩි කරන්න ගංජා කන්න බොන්න නෙමෙයි තියෙන කන්නනේ. එතකොට මේක ඔසෝම පානේ බොන්න තියෙන්නේ. එතකොට මේ බිව්වම දිව්‍ය ලෝකේ දැන් ගංජා බිව්වම් කට්ටිය තියෙනතු මෙහෙම ඉඳගෙන කල්පනා කරනවා කියන දිව්‍ය ලෝකේ වෙනවා කියනනේ. දැන් මේ සෝම පානේ කොහොම කිලිම දිව්‍ය ලෝකේ වගේ යන්න පුළුවන්. ඒ අමුත්‍ය අමුත්‍ය කියලා කියන්නේ. නම් ගහිනවා කියන්න බෑ නේද මතුමාට? ඔව්. කියලා කියන මුල මහතයා. හල් හලසුන් ජොනි. ඒ කියන්නේ බටේර සම්මිට ඔව්. අමරිට. ඒ කියන්නේ බටේර ස්කාරියා හෝ එපෙඩ්‍රා. ඒ කියන්නේ බටේරෙන් ඉසිං ශාක වල නම් කරමු. ඒ උබ්බිත නාමයක් නේද? හරි. ඒකයි. මේක අපි ගන්න. ඒ දවස් මන්ට අන්තිමට තියෙනවා Hindu ආගමේ විවිධ පාසල් සහ විද්වතුන් අතර සෝමා සහ එහි ආසිත දෙවිරුන්ගේ අර්ථ නිරූපණය. ඔය සෝමා කියන එක වැරදි. ඔය පිල්ලක් වැඩි වෙලා ටයිපින් වල බලවත්තනේ සෝමා නේ සෝමා. සෝමා. මා වෙන්න බෑ. ඒ අර ඉංග්‍රීසි අන්තර්ජාලේ තියෙන ඒවා ට්‍රාන්ස්ලේට් කරලා යනකොට පිල්ලේ වෙනස් වෙනවා. සෝමා පානේ. සෝමා වෙන්න බෑ. සෝමා පානේ. සෝමදේව පිළිබඳ අවබෝධය පුරාණ වෛද්‍යක සංස්කෘතියේ ආගමික හා චාරිත්‍රානුකූල පිළිවෙත් තුල ගැඹුරු මුල් බැසගෙන ඇත. ඔය පුරාණ ඒ කියන්නේ වෛද්‍යක යෝගයේ ඔය පුරාණ තියෙනවානේ. පුරාණ 10 පුරාණ කියනවා. 100ක් පුරාණ තියෙනවා. තව පුරාණ තියෙනවානේ. ඒවැය මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. තව මොනවද මහත්ය තියෙන සෝම ගැන? ඕක තව තියෙනවා මහත්ය මේ චන්ද්‍ර ලෙස හැඳින්වෙන්නේ කියලා තියෙනවා. චන්ද්‍රයාගේ Hindu වර්ණ මම මේ Google එකේ ගහව ගමන් එන්නේ චන්ද්‍ර කියලා. ඒ වුණාට නම් අපාල චන්ද්‍ර දෙය මොනවා වුණත් මහත්ය දැන් මේ ලේඛනය කරන්නේ මිනිස්සෙක්නේ. ඔව්. මේ ලේඛනයේ ගලේ ගල් වෙනක් හදලා පූජා කරන්නේ මහා සංඝයාට හරි තමන් ඉන්නේ හරි මිනිස්සෙක්නේ. ඔව්. මනස උසස් වූ මනසේ නැතු වලහේ කොටියේ ගෝණියමුවේ ගල්ෙන් කරගෙන ඉන්නේ නැහනේ බුදුන් පූජා කරන්නේ නැහනේ. වලස්සු ගල්ෙන් හදලා. ඒතොර මේ සෝම කියන පුජ්‍යලේ. ඔව් හරි. මේ සෝම කියන පුජ්‍යලයා දෙවියෙක්. දේවත් දේව කුලෙ. ඔව්. දැන් අපේ ලංකාවේ තියෙනනේ දේව කුලහ. ආ. දේව කුලයක් ගැන සඳහන් වෙනවා. යක කුලහ. යක්ෂ කුලයක් ගැන සාකච්ඡා වෙනවා. ආ. හරි. නග කුලහ. නාග කුලයක් ගැන සඳහන් වෙනවා. දැන් ඔය මර්දන් කඩවල කිලෝමීටර් 6ක් අතට ගියාම මානකන්දේ නග කුලහ කියලා ලේඛනයක් තියෙනවා. එතකොට ඒක නාග කුලේ. එතකොට ඒක බමල දකුණු දෙකම ලියා තියෙනවා. එතකොට බලන්න පුළුවන් අපි එදා දිමුලාකර ගිහිල්ලා එනකම් මම කට්ටි එක්කගෙන ගියානේ මේ මානකන්දට. ඔව්. දැන් මට අලු උදේ කතා කරලා පිළියම්බෙන් ඉඳලා ගිය වයසක මහත් එකයි අරගම් අපේ ගෙදර හැට ගිහිල්ලා එයා ඊයේ ගිහිල්ලා කොළඹ අර කඩුව බලන්න. ඕලන්දෙන් ගෙනාපු කඩුව. ඒ ගිහ ගමන් පුරායිද දෙපාර්තමේන්තුවේ දොර ගිහිල්ලා inscription of Ceylon volume 1 පොතයි inscription of Molin part 1 part 2 පොතයි ගෙනල්ල මම දැන් ඔතේ කතා කරන්න මම හොඳ අවබෝධයෙන් කියවන්න හොඳ ලස්සන කතාවක තියෙන්නේ මුළු පොතම මොලේ නම්ම ඉංග්‍රීසි අකුරක් ගානේම පරිවර්තනය කරමින් කියවන්න හොඳ සිහිනුවණි බුද්ධියේ බුද්ධියේ සිහිනුවණි සතිය තියාගෙන කියවන්න කියලා එතකොට හරි ඉති මහත්මයා එතකොට මහත්මය මේ දැන් ඔය කුල ගැන කතා කරාම දැන් ඔය හතරක් තියෙනවා නේද මහත්ද හතරන් සිමුවේලේ ඔව් මෙහෙමයි කුල ගැන කතා කරන ගියොත් මහත්මයා මේ විවාහයෙන් කතා කරන්නේ ප්‍රධාන කුල ගැන විතරයිනේ ඔව් දැන් අද ලංකාවේ ජීවත් වෙන අය මුගක් අය ඔව් මගුල් තුලාවලදී එහෙම ගොයිගම් කුලේ කතාව කතා කරනවා විවිධ මගුල් වලට යෝජනා කරන්න ගියම් කෙල්ල කොල්ල යාළු වෙනකොට කුලයක් බලන්නේ කැම්පස් එකේ නිකෙල්ලත් එක යාළු වෙනකොට ටෝක් කරලා ඉවරලා ඔයා පදු කුලේද අර කුලේද මේ හකුලද වම් කුලද අදා දහන්න නැහැ කොහොම හරි නිකන් ස්ත්‍රී ලිංග රසන් දිබරන් ඇති ඔව් ඊළඟට ගෙවල් වල වාසය බනින්න එතකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඔව් උඹ සමහර ගෙවල් වල කියලා පොටුවේ වාඩි වෙන්න බෑනේ බම් දිවාඩි වෙන්න එපා
ඒතර ඉස්සර එහෙම නෙමේ දෙපැත්තට කකුල් දාලා කතා කරනවානේ. ඔව්. එතකොට කුල බලනවා. ඒතර ගොවිගම් කුලය ගැන තමයි ඉහලින් කතා ගන්නෙ. වහම්පුර කුලය හකුරු. පදු කුලය පද්දෝ. හරි. රෙදි කුලේ රෙදි හොදන අය ගැන වැඩි කතා වෙන්නේ නැහැ. ඒතකොට මේක අර කුල තියෙනවා මාත් කුල තියෙනවා. සිය ගන්න. ඔව්. දැන් Kilima kule kule, oke ini kalau oke yang kita ini mahatya rasul ini mahatya kelamune balapan itu tanah ini lah kian kian macam patrulian ini kau deh, ini dia mana jaksi poti di pas kira rasul mama dia patrulian kan orang jaksi poti jadi pihon yang kita, mahatya orang itu nama potak di pas kan orang mulasu di pas kan mulasu ini ni mulasu bikur dia ni, sama dalam kira kira benda nonnya ni, pilih aje, ini rasul ini mahatya kicau mereka dia ni sama aja sih. අයි මහත් ආම ප්‍රශ්න දෙකක් තියෙනවා ප්‍රධාන කුල හතරක් තියෙනවා ඒ කුල හතරක් කියන්නේ යක්ෂ කුලය නාග කුලය දේව කුලය අනිත් සමහර අය කියනවා ඔකට එක එක අය මේ නාග දෙකක් තියෙනවා කියලා ගොඩ නාග සහ දිය නාග හා හා කියන්නේ ගොඩ ඉන්න නයි වෙනයි දිය යනයි වෙනයි කියලා දිය නාග කියන්නේ යාත්‍රා කරනවා නාලික හමුදා වේ අය නාග එහෙම ඔව් තව තියෙනවා ගාන්ධාර නැව් ඔව් ඊට පස්සේ තියෙනවා සුමන කුල කියලා කුලය සුමන කුලහ කියලා කුලයක් තියෙනවා. එතකොට තල ළඟදී තල කුලහ කියලා එකක් තියෙනවා. මේ මේවා සාකච්ඡා වෙන්නේ නැහැ. දැන් ඔබතුමාට ඕනනම් ඔය ඉස්කිප්ෂන් ඔප්සිලෝන් එක අරගෙන බලන්න. ශෙල්ලිපි අංක 60 70 80 වගේ තියෙන ඒවා මේ වෙස්සගිරිය තියෙනවා. සුමන කුලහ නෙනේ. හරි. මේ දෙන්න මට පොත වෙන්න ඔයාලා ඔය පිරාදේ ඉගෙන ගත්තද? මේ පොත් දැකලා නැහනේ. තේරෙන්න. නිකන් අමාරු වැඩේ නෙවෙයි මේවා කියවන්න කියලා හන්ද. එතකොට මේ මම ඒ හෙල්ලි පියා ළඟම ඉඳලා හි හි හංගන්නේ කිනවා හැමදාම ඇචර ලහන්ද. නන්නවද? හංගන්නේ කියන්නේ? ඒ ඒ ඒ ඒ ගල්නේ හැමදාම ඉන්නවා මේ හංගන්නේ. නන්නවද කියන එක? මං ගියා හම්බෙලා දෙන්න මට හම්බුනේ. අසුතු නංකේ නම් පොඩක් ඔබතුමා කියවන්න ඕනද හරි හරි මම පොඩ්ඩක් 83 සොනේ සොනු රතහ මාතේ හරියට ඉන්නේ උච්චාරණය කරලා කියන්න නැත්නම් හරි වැඩි අමාරුයි සොනුතර හරියට ලස්සන පොත ළඟට අරන් කියවන්න හරියට නැත්නම් බැටරිය අවුල් වෙනවා මහත්තයා ඉංග්‍රීසි බෑග් කියලා ලෝකෙ හැම වෙලේ සවුත් වෙනවනේ පෙරදින කැම්පස් එකේ ගිරුණාත් කියලා හරියට කියන සොනුතරනේ සොනුතර කුලහ කියා ලේකනේ කියවන්නකො සොනුතර කුලහ කියලා පැහැදිලි කියවන්නකො මේ අහන් ඉන්න මට නෙමෙයි මහත්තය මේ ඔක්කොම පොත් මං ගාව තියෙනවා මේ ලෝකෙට කියන්න ඕනේ මට වෙනත් තියෙන ලෝවා සොනුතර කුලහ මරුවකනේ සුමනහා පුතේ සොනුතරහ ලෙනි. ආ එතකොට ඒ ග්‍රාෆයට් එක කියවන්නකො. The cave of සොනුතර. Son of සුමන and grandson of family සොනුතර. දැන් ඔවා ගැන සාකච්ඡා වෙන්නේ නැහැ නේ. දැන් ඔය ඒකම අපි ඔක බලන්නකො යන්නේ මේ 89 වෙනසෙන් ලිපි කියවන්න මට මතක නැහැ දැන් හරියට. 89. ආ යශනි හරියට කියවන්න මාත් උච්චාරණය කරලා හරියට කියවන්න මේ බරද්ද පෙන්නන්න බෑ නේද ඔක තියෙන එක කියවන්නකෝ හරියට
යහසිනි 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 ශමනිය ලෙනේ අගත අනගත චතු දිශ සගස ඔව් දැන් ඔය පැහැදිලි නෝ කියවන්නකෝ මේ 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 ද කේව් ඔෆ් ද නන් යහසිනි ඊස් ගිවන් ටු සංග ඔෆ් ද ෆෝ ක්වාටර්ස් ප්‍රසන්ට් ඇන් ඇබ්සන් සිංහලෙන් කොරලා දෙන්න යහසිනි යහසිනි කියනාගේ ගුහාව සංඝයාට පූජා කරනවා අනාගතෙන් සහ අතීතයෙන් යහසිනි කියන්නේ කවුද ගෑණියෙක්ද පිරිමියෙක්ද යහසිනි සමනිය කියන්නේ සමනිය කියන්නේ ගෑණු හැමෝනා කියන එකද ගෑණු කෙනෙක් මෙහෙමින් මාන්තේ කියන්නේ ඕකේ තියෙන එක කියන්නකො මාතේ මගේ ඔළුව අහු කරන්න නැතුව සමනිය යහසිනි සමනිය කියන්නේ ඔකේ තියෙන නෑ පේරා දෙවිද ඉගෙන ගත්තා නම් ඔක මගේ ඔළුව අහු කරන්නේ ඔය පැහැදිලි තේරුම් ගලා දෙන්නකො මේ රටේ ඉන්න හරට යහසිනි සමනිය ලෙනේ අගත අනගත චතුක සංගස කියලා තියෙනවා මහත්තයා ඒකේ තේරුම තමයි යහසිනි කියන මෙහෙණින් වහන්සේගේ ලෙන පූජා කරා කියනවා මටද අනේ මාත් පොටි ඔකේ තියෙන එක කියන්නකො අනේ මාත් මාව කේන්ටි ගස්සන්න නැතුව සංඝයා පූජා කරා කියලා මේ පරණක මහත්යා තෙන්න පරණ සෝමදේව මොකද්ද කියලා තියෙන්නේ මෙම කාලෙට ඈ දිවේදී අං සෙල්ලිපි අට දක්වා තිබුණ අන්දමට අන්දම සැල්ල කියලා දන්නේ නම් වෙස්සකිලිය සෙල්ලිපියේ ගුහා පූජාවේ කර්තෘත්වය හිමිවෙච්ච යහසිනි නමින් හඳුන්වන ලද ශ්‍රමණයාටය 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 යහසී නමින් හඳුන්වන ශ්‍රමණයාටය ඉඳින් මහාචාර්ය පරණිතන කල්පනා කරන ආකාරයට ශ්‍රමණ යන වචනේ අර්ථය බිස්සුව යන අදහස සමාන නම් යහසී නම් බිස්සුව විසින් අන් බිස්සුවල ගල්ගුවාව පූජා කිරීම යනු එතරම් ගැළපෙන අදහසක් නොවන බව පෙනේ ඈ අදහසක් බව නොපෙනේ එම සෙල්ලිපියේ පද සංගට්ටනාව සියුම්ව අධ්‍යයනය කරන විට එම පූජාව යහසිනි නම් ශ්‍රමණයා විසින් කළ එකක් ලෙස සලකනාට වඩා යහසිනි ශ්‍රමණයා විසින් පෙර අවස්ථාවක පරිගණනය කරන ලද ගල්ගුවාව බෞද්ධ විසුණුනාසලා වෙත පිරිනම ලද ශලකීම වඩා යෝග්‍යව පෙනේ ශ්‍රමණ යනුවෙන් දැක්කන ජෛන පූජකවරුන් අනුරාධපුරාවට ගල්ගුවාවල වාසය කරන්නට ඇති බවත් බුදුදහම නාගරිකයන්ගේ අවධානය දිනා ගැනීමට සමාන්තරව ඔවුන් එවැනි වාසස්ථාන හැර යාමේ ප්‍රවණතාවයක් ඇති වී මේ යෝජනා. එතකොට මේ දැන් මෙයා කරලා මේ ගෞතම සමිලිය කියන්නේ ජෛන මහා මුනි කියන මහත්මය මට මේක පැහැදිලි කළා මේ රටේ ඉන්න සමාජයට පෙන්වන්න ඕනේ. මම දන්නවා මුන් ඔක්කොම වැරදි කියලා. මහාචාර්ය පරණිතාන කියන්නේ පල් හොරේ. දැන් මේකත් වැරදි. මහාචාර්ය පරණිතාන කියන්නේ දේශද්‍රෝහියෙක්. සුද්ධන්ට කඩේ කියකෙක්. හයවන ජෝර්ජ් සද්දුවන්ටයි රජිනටයි. ඒ වගේම මහාචාර්ය රාජසමදේවක් කියන්නේ පල් හොරෙක් ඉතිහාස විකෘති කරන හොරෙක් මේක මට පැහැදිලි කරලා කියන්න මේ අපේ ඉලෙක්ට්‍ර එකෙක් එන්නේ නැහැ මේ දැන් ඔබතුමා ආවත් ඔබතුමා නික කියව ගන්න බැරි තටමනවානේ මට කියන්නේ මේකනේ කපා කරන්නේ ඉංග්‍රීසි දන්නවා කියලා හොඳට ඔය පොතේ තියන්නේ යහසිනි සමනිය මේ යෝනිය තියෙන කාන්තාවක් මහන වෙලා රාජසමදේව කියන්නේ පුරුෂ ලිංගය තියෙන එකෙක් කියලා දැන් මේවත් ඔය තේරුම් කරන්න ගියාම මම කුරුහරුප කියනවා කියලා YouTube එකේ මේවා රිපෝට් කරන්නයි කොමෙන්ට් කියන්නයි එපා මේ බරෙල්ලක ඔබ මේක තේරුම් කරන්නේ මේ මහජාත පරිණිතාන මේ රටේ ඉතිහාසය කෑවා පුරා විද්‍යාවත් එක්ක සුද්ධ කාලා ගියා යන්නේ පරිණිතාන ඊට පස්සේ කෑවා දැන් රාජසෝම දේව කරනවා මේක නිවැරදි කරපල්ලා දැන් මම තාවනික දවසකින් අන්තභාගයේ හැදලා මැරලා ගියාම උඹලා ඕනේ කොටයක් ගහගනියම් දැන් උදේ කතා කරන එක්කනේ බුදුහාම ලංකාව පන්න කියලා රිසර්ච් කරන්න ඕන නලු නෝකේ කුලිද දැන් මම මගේ වීඩියෝ බලලා නැහැ පොත් බලලා නැහැ එන්නෝ මාව හම්බෙන කලින් මගේ YouTube නාලිකා හතරයි ජයරත්න බද්‍රාජ් කියලා YouTube නාලිකා හතරක් තියෙනවා. එලේ මහා ඉදුරණු කියලා එකක් තියෙනවා. සක්වල සිටීම කියලා එකක් තියෙනවා. ධනුෂ් ලෝක කියලා එකක් තියෙනවා. ඒක මගේ විතරයි අනු පල්මුරුන් ගාව බලන්න එපා. ඒක සම්පත් බණ්ඩාරගේ මගේ වීඩියෝ එක අනිත් ගාව බලන්න එපා. මේ මේ මුක්කුදර අග්නි ශක්තියේ මහත්තයා පතුරු යන ගහන්නේ ධනුෂ්ට. හැබැයි ඊට කලින් මම කියන්නේ ධනුෂ්ට. ධනුෂ්ට මේ ගහන්නේ ධනුෂ්ට දායකත්වය දෙන මේ 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 හොරු කවුද යන්තර මන්තර කාර්යව හදිගුණියන් කාර්යව හුලවාලි ගෑනු උන් පල් හොරු මුළු ලෝකේ මිනිස්සු රටකෙන් ජීවත් වෙන 70 දැන් ඉදිරියේ මට කියන්නේ නෝ ධනුෂ් කියන කෙනත් හොරෙක් කියලා සම්බත් බණ්ඩාරත් හොරෙක් කියලා මට කියන්නේ නෝ ඉදිරියේදී
තාම කියලා නැහැ. ආගන්නකො ධනුෂ් මාලිකාව කරන එකේ ඒ දායකත්වය දෙන උන් ඔක්කොම පල්හොරු කියලා මෙතෙක් හිටියා ධනුෂ් හොරා කියලා නැහැ තාම. ඉදිරියේදී මම ධනුෂ්ටත් හොරා කියන්න වෙනවා. ඒ වගේම සිව්වැල නාලිකාව ටීවී නාලිකාව කරන සම්බත් බණ්ඩාර මහත්තයා මම මෙතෙක් තාම හොරෙක් කියලා නැහැ. ඉදිරියේදී නොබෝධිනේගේ වීඩියෝ එකේ මොන් දෙන්නම් හොරු කියලා මට කියන්න වෙනවා. තාම කියලා නැහැ. ඒ කියන්න පෙර ඔය දෙන්නම ඇවිල්ලා අපේ ගෙදර සජීවී වීඩියෝ සම්බත් බණ්ඩාර මහත්තයයි ධනුෂ් බ්ලොග් දෙන්නම එන්නුනේ අපේ ගෙදර සජීවීව වීඩියෝ කරන්න. මේක මම ආරාධනා කරනවා මුළු ලංකාවේ ඉන්න සමස්ත YouTube නාලිකා කරන ජනතාවට. රූපවාහිනි, Facebook, YouTube, Instagram මොන මම මට කියහංක මහත්තයෝ නම් ටික Facebook, Instagram, YouTube, TikTok සමස්ත රූපවාහිනී නාලිකාවල ආයතන YouTube කරන සියලුම අයට මම ආරාධනා කරනවා එන්න අපේ ගෙදර දැම්ම තියා වෙලාව දාගෙන දැන් නොවැම්බර් මේ 2023 දෙසැම්බර් හප බ්‍රහස්පතින්දා අප මම ආරාධනා කරනවා ඔන්න පස්සේ ප්‍රෝග්‍රෑම් දාගත්ත අය එන්න දරුණ අය ළමයා මොන්ටසෝරියට අරන් යන්න තිබුණ අය නෝනම සැලුන් එකට අරගෙන ඉන්න නෝනගේ ඇඟේ මයිල් ගන්න තිබුණ අය අනම්මනම් මොකද බෑ කෙලින්ම 2024 ජනවාරි 18 වෙනිදා උදේ 6ට සමස්ත ජනතාව මුළු ලංකාවාසී සමස්ත ජනතාවට කියන්නේ මේක ග්‍රහණය වෙන්නේ රාවණා රජතුමා ගැන හොයන අයයි කුමේර ගැන හොයන අයයි බුදුහාමුදුරන් ලංකාව පන්න ගැන හොයන අයයි ඉතිහාසය නිවැරදි කරන්න උත්සාහ කරන අයයි YouTube නාලිකා කරන සියලුම දෙයා එන්න පුළුවන් අය එන්න සජීවීව මේකේතර 40කට 50කට ඉන්න තියෙනවා වත්ත 200කට දෙන ඉඩකඩ තියෙනවා වාහන පොලි මැල කනත්ත ගාව නවත් වෙන පයින් එන්න පුළුවන් එන්න සජීවීව ආරාධනා එදාට පොත් 500ක් එන හැමෝටම දෙනවා එදාට අලුතෙන් ගන්න බෙස්ට් දිමුලාගල සෙල්ලිපිය දිමුලාගල සහ දිමුලාගල මහ සෙල්ලිපිය සහ ඉතුරු සෙල්ලිපි 108ක් දිමුලාගල තියෙන ඒ අකුරු 2000 සෙල්ලිපියයි ඊළඟට අකුරු 821යි ඒකම අකුරු තව ශිලාලේඛන එතන 70ක් තියෙනවා සමස්ත වශයෙන් ශිලාලේඛන 108ක් විතර දිමුලාගල වටේ තියෙන ඔය කාමදේවලයි රතිලයි මල් දුන්නෙන් වඩින ලංකාරියලා කරපු ඔක්කොම ටික ඒවා එලි කරලා කතා කරන්න කෙලින්ම දැම්ම ආරාධනා කරනවා දැන් සම්බත් මහ බණ්ඩාර මහත්තයා දෙසැම්බර් 31 අනුරාධපුරේ අභයගිරියද කොහෙද මොකද්ද උත්සවයක් කරනවා කියලා ඉඳා කිව්වා ඊට පස්සේ උදා 500කට දාන දෙනවා කිව්වා පහ උදා උදේට මේක බොහොම හොඳ වැඩක් ඒකට අපේ ආශිර්වාද දෙනවා ඒක නිසා මූලික වශයෙන් සිව්වර ටීවී නාලිකාවේ සම්බත් බණ්ඩාර මහත්මයාට ධනුෂ් බ්ලොග් නාලිකාව කරන ධනුෂ් විතානගේ මහත්මයාට විශේෂයෙන්ම ආරාධනා කරනවා එතකොට පිරිමිණ ටීවී කරන කෙනා ඇතුළු සමස්ත ඕනම කෙනෙක් විශ්වකර්ම YouTube කරන ඕනම කෙනෙකුට එන්න පුළුවන් කිසිම නැහැ එදාට මෙතෙක් නොකියපු බොහෝ සෙල්ලිපි 400ක් මම කටින් අහගන්න පුළුවන් මොකද ඇයි වෙන්නේ පිටපත් වෙන්නේ එතකොට කට්ටිය මට සෙල්ලිපි කියවන්න පුළුවන්ද බැරිද විමුලාගල ගිහිල්ලා සෙල්ලිපි කියවුවද නැද්ද ඒ කොමෙන්ට් සෙක්ෂන් එකේ අදාහ ලියන එකේ ලියනවා මට වැඩක් නැහැ හොඳේ ඒක නිසා මට අපහස කරලා ඉල්ලන්න නැහැ නේ ඒ ඒ මට කරන්න අපහසෙ ආපහු කරගිලා ඔයා ඒ අපහසෙ ලියන කෙනා නෙමෙයි එන්නේ එයාගේ දරුවන්ට එන්නේ ඉල්ල මට අපහස කරලා ලියන කෙනා ඉන්නවනේ කවුරු හරි එයාට එන්නේ නැහැ එයා කතා දැඳපු බඳලා එයාගේ ළමයිට එන්නේ උඹ ළමයිට එන්නේ හේතුව ළමයිට එනකොට ළමයිට මේ රට නැහැ රටේ කිලා නැහැ රට තියෙනවා මුළු රටේම ඉන්නේ තොප්පි දාපු අය මොකෝ නැහැ හැබැයි ලියනෝත් හැබැයි මම හිතන්නේ උන්ම තමයි ලියන්නේ. මට කමෙන්ට් වලින් අය එහෙම මම ලියන්නේ උන් එන්න බුල මතේ. උන් හෙදේ නෙමෙයි. උන් ඇවිල්ලා අර මීට අවුරුදු 80 කට වඩා දී
අරාබි කරෙන් ඇවිල්ලා මේ වෙනදා අපිට ඇවිල්ලා මේ ගෑනු කහද වෙනදලා ඒ හැදිච්ච පරපුරේ උන් තා පුතුගේ ශ්‍රීලංකේ උලන්ද ජාන විකෘති වෙලා හැදිච්ච අවජාතක කණ්ඩායමක් ඉන්නවනේ ඒගොල්ලෝ තමයි ඒ ගන්න ලොන්නේ හැබැයි මං හරි මාසයි මාත්‍ර කොමාරි මට ඔය මේ කමෙන්ට් සෙක්ෂන් එකේ අවසාන මොඩ බිස්සු කියලා කමෙන්ට් එකක් නැත්නම් මට රාගෙ නින්ද යන්නේ දැන් අලුතෙන් බැලුවම අලුතෙන් බලනකොට හයක් තියෙනවා මරේ මරු හොඳ නියම ඒවාය හරිම සතුටුයි අර ඔබතුමා දීර්ඝාස වේවා බුදුසල්නායි ඔබතුමා කකුල බෙහෙත් කරන වෙද මහතුරෙක් හොයාගෙන යන වෙද මහතුරු ඉන්නවනම් ඔක්කොම ඒවට වැඩි හැ මේ අරවලම ගැම්මක් තියෙනවා ඔද්දම ගැම්මක් තියෙන්නේ මෝ අද වැඩියෙන් කසිපු බීලා ඉන්නේ හැබැයි ඉරෑන මම ඇත්තටම ගැහුව මහත්තයා රුපියල් අපේ මහත්තයෙක් ගෙනාවා ඊ ආවනේ ජපානයේ තමයි මහත්තේ ඔබතුමා විශේෂයෙන් දන්නේ ජපානයේ බලා මහත්තයෙක් කව අවුරුදු 1000ක ජපානයේ බලා එයා ගෙනාවා රුපියල් ඩොලර් 68යි රුවා මීයක් දැන් තියෙන්නේ මීයි අන්නම් බද්ද නමත් වෙන බෝතලයක් ඩොලර් 68ක් ඒතර කීයක් වෙනවද මහත්තයෝ බෝතලේ මිල 20000ක් කියන රසන වාසිය වෙනවා ඩොලර් 68ක් කියන්නේ ඔව් ඩොලර් 20000ට වැඩි මිසක් ඔව් 20000ක් විතර වෙනවා වෙන්න බෑ මට හොඳට කීය කල්පනා කරන්න ඩොලර් 68ට දැන් ඩොලර් එකක් කීයද 320 ගන්න ආ නෑ නෑ වැරදි මං ඩොලර් ඩොලර් 128යි ආ ඩොලර් 128 ඒ කියන්නේ 33000යි 15යි ගත්තත් එහෙම මං දන්නේ නැහැ මං දන්නේ නැහැ රුපියල් 28000කට වැඩි මං දන්නේ මම මම ඩොලර් අඳුරන්නේ නැහැ යූ මොනවාද මේ මහත්යෙන් රටේ මොනවද තියෙන්නේ ඔයයින රටේ මොනවද සල්ලි සීෂල් රුපියස් තියෙන්නේ සීෂල් රුපියස් ඔව් බුදුමාන ඒ නාමරාජ බස් මාත් එහෙම හම්බුනේ නැද්ද? හම්බුනේ. එයාගේ නෝනා මාත් හම්බුනේ නැද්ද? ඒ කියන්නේ කට්ටිය කියන්නේ එහෙ ඉන්නේ කියලා ඒකයි මම කියන්නේ. නන්ද. නන්ද මාත්. දැන් එනවා. විනාඩි 35ක් කතා කරලා. ඇති නේද? තෝමද කියන්නේ කිව්වා. ඈ? තෝමද කියන්නේ කිව්වා. කිව්වා. YouTube මේ YouTube එක බලන ඔක්කොම පුළුවන් තරම් මට මඩ ගහන්න. ඔයාලට පුළුවන් තරම් මට ගහන්න. මඩ ගහලා 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 මම මේ අර සුදු වෙලගත්තේ ඒකයි මඩ වදින්න වෙන්නට නැත්නම් අම්බලි ගහගෙන වීඩියෝ කරනවා තාටියෙන් අම්බලි ගහගෙන ගත්තා ළඟදිම එනවා කොළපතක් අම්බලි ගහගෙන එතකොට මඩ ගහන්න බෑනේ දැන් ඔන්න සුදු වෙලගෙන ඉන්නේ ඕන තරම් ගහන්න පුළුවන් තරම් කමෙන්ට් අඩු ගාන 2000ක්වත් දීලා හොර පේච් හදාගෙන ගහන්න පුළුවන් තරම්ම ඕක පිස්සා ඕක පිස්සා ඕක පිස්සා කියලා ගහන්න මම හරිම සතුටුයි කියනකොට ඇත්තටම විශ්ුනේ මහත්තයා විශ්ු නැත්තම් මම කියන්නේ නෑ නේ බං නැත්තම් මේ ඉංග්‍රීසි පොත් මේ ලොන්ඩන් අඩි 4ක් දොළොස්සක් කියාගෙන කියෝ කියෝ මේ ඇස්කැක් කොම හදන්නකම් හරි ඔව් මහත්තයා සමහර පොත් දැකලත් නෑනේ ඔව් දැකලා නෑ ඔව් ඔව් ඉතින් මේ එකෙන්ද මේ මහත්තයා දැකලා තියෙනවා ජී 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 කියන පොත නෑ දැකලා නැද්ද නෑ ඒ පොත මාගේ මම පෙන්නන්න ඕන මෙන්න මේ තියෙන මාගේ පොතේ නම විතරයි පෙන්නන්න පොත පෙන්නන්න ඕනද මේ තියෙන මාගේ මෙන්න මේ පොත මේ තියෙන මාගේ ඩිගට තියෙන කියවන්න සිලෝන් ජර්නල් ඔෆ් සයන්ස් සෙක්ෂන් G ආකියොලොජිකල් ආකියොලොජි එතනොලොජි හා ඒ පොත කවුද දැකලා තියෙන්නේ ඒ පොත ඒ SG කියනවා කියලා ඒ පොත මාත්‍යාර මම බුදියා ගන්න මගේ මෙට්ටියට තියෙනවා ඒක අදයට දැන් අදින්න කියන්නේ නැන්නේ පා අර අනිත් එක මාත්තේ ඔය ඒ එස් ඉන්ඩෙක්ස් එක අනිත් මොකක්ද ඔය දිගාකුල තියෙනවා කියන්න ඕන ඒස් ඒ එස් සී ආර් මේක ඒ සී නේ රෝගේන් ඒ අයි සී නෝ ඒචන් ඉන්ස්ක්‍රිප්ෂන් නෝ ඉන්ස්ක්‍රිප්ෂන් ඉන් සිලෝන් ටෙක්ස්ට් ඇන් ප්ලේට්ස් ජර්නල් ඔෆ් Royal Asiatic Society Ceylon branch. පොතක් නමක් නැහැ අපේ ගෙදර ආවා
කතිකාචාරවල යම් මම ඒක දුන්නා පොතක්. ඔව්. ඒකේ කං විතරනේ කිව්වා. කං විතරයි කිව්වා. පොතේ නම කංකාවි තරණි. මම තාපතක් පෙන්නවා මේක වං ගගයි කියලා. මම ඒක නම වං සත්තප්ප කාසිනී. පොතක නම උච්චාරණය කරලා කරන්න බෑ මේ ඉන්න ඔය Facebook වල ඔය මඩ ගැහුවට වං සත්තප්ප කාසිනී පොත දුන්නාම එක පේලියක් කියවන්න බෑ. සකස් කරලා දුන්නාම එක පේලියක් කියවන්න බෑ. එතකොට මේ ප්‍රත්‍යසත්‍යකේ දුන්නාම එක සරෝගයක් කියන්න බෑ. ඒකෙන් නම් මගේ අර මුකම් පත්ම දලාකාරං වාචා චන්දන සීතලං මදු ත්‍රිප්‍රති දිවහා ග්‍රේ හෘදයාතු හලාහලම් එන සුවදාසක් මහත්